පුරවැසි හඬ ජාතික ව්‍යාපාරයට මම එක්කහුණේ අයි කියන එක තමුන්නාන්සල දන්නවා. අපි පහුගිය කාලෙ තිස්සම මේ රට පාලනය කරපු පක්ෂ දේශපාලනය සහ පුද්ගල දේශපාලනයත් එක්ක විඳවන රටක් බවට පත් වෙලා තියෙනවා. මටත් අත්දැකීම් තියෙනවා මගේ දේශපාලන ජීවිතයේ පක්ෂ කීපයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ වගේම මට අත්දැකීම් තියෙනවා විශේෂයෙන්ම ප්‍රශ්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය, එතනින් ගත්තාම කළුතර දිස්ත්‍රික්කය, එතනින් ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කය පක්ෂ තුනකින් සන්ධාන තුනකින් ඡන්ද ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය පුද්ගලයෙක් හැටියට ඒ ආණ්ඩුවල හිටපු පුද්ගලයෙක් හැටියට ඒ අත්දැකීම් වලින් මම දැකපු දෙයක් තමයි අද මේ රටේ සමහර හොඳ දේවල් සිද්ධ වුණාට වැඩිපුර ප්‍රශ්න වලට අද මූණ දෙන්න වෙලා තියෙන්නේ මේ පක්ෂ ප්‍රතිපත්ති සහ එක්ක පුද්ගල ප්‍රතිපත්ති කියලා මේ බලයට ආපුවාම කරන ක්‍රියාදාමය. ඉතින් අපි ඒක කොයි විදිහටද වෙනස් කරන්න ඕනේ කියන ක්‍රමවේදය අද රටේ ඇති වෙලා තියෙනවා. අද සාමකාමී අරගලයක් ඇති වුණා පහුගිය කාලේ. ඒ දේශපාලන අරගලය නෙමෙයි මම කියන්නේ. සාමකාමී අරගලයේ මූලික වුණේ මේ රටට අලුත් ක්‍රමයක් අවශ්‍යයි කියලා. අපි ඒක දිහා බලන් හිටියා. ඒ තරුණ කොටස් දේශපාලනේ තොර කොටස් එළියට බැස්සේ මේ රටේ වෙනසක් ඇති වෙන්න ඕනි කියලා. මොකද අවුරුදු ගානක් විඳවල විඳවලා අද වෙනකොට මේ කණ්ඩායම් එකතු වෙලා කියනවා මේක වෙනසක් කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනස කරන්න තමයි අපි පුරවැසි හඬ ජාතික ව්‍යාපාරයක් හැටියට අපි කට්ටියම එක්කහු වෙලා ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි කියන තැනට මමත් එකතු වුණේ. අපි බලන්න දැන් අලුතෙන් අපි මේ අරගලය හරහා රටේ ආණ්ඩුවක් වෙනස් කර ජනාධිපතිවරයෙක් ගියා, අගමැතිවරයෙක් ගියා, ජනාධිපතිවරයෙක් අලුතෙන් ආවා. නමුත් අවාසනාවකට වගේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණ දේවල් අද සිද්ධ වෙන්නේ නැහැ. පරණ බස් එකේම යන ඩ්‍රයිවර් මාරු වෙච්ච දෙයක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකට නෙමෙයි මේ සාමකාමී අරගලය මේ මිනිස්සුયો කරේ. මේ රටේ පුරවැසියෝ වෙනසක් இல்லන්නේ ඒකට නෙමෙයි. ජනාධිපති ක්‍රමය. ඒකාධිපති ජනාධිපති ක්‍රමය. මම නැවත වරක් ඉතාමත් ගරුත්වයෙන් මතක් කරනවා මාදුළුවේ සෝපිත නායක ස්වාමින් වහන්සේ මූලිකත්වයේ වුණා 2015 මැතිවරණයට ඉස්සෙල්ලා මේ රටේ විශාල බලයක් තිබුණ රාජපක්ෂ ආණ්ඩුව මූලික වශයෙන් නෙලවන්න අයින් කරන්න අපිට පුළුවන් උනේ ඒ දුර නායකත්වය. හැබැයි සෝපිත නායක හාමුදුරුවන්ගේ මූලික අවශ්‍යතාවය හැම වෙලේම කිව්වේ මේ ඒකාධිපති ජනාධිපති බලතල අයින් කරන්න කියලා. නමුත් අවාසනාවකට වගේ අපි ආණ්ඩුවක් හැදුවට පස්සේ ඒ ක්‍රමවේදය අපිට කරගන්න බැරි වුණා. අපි ආණ්ඩුව ඇතුළේ මේ ගැන සාකච්ඡා කරා. නමුත් අවාසනාවකට වගේ මේ ජනාධිපති කියන බලතල මේ රටේ වෙච්ච විනාශයත් එක්ක මාදුළුවේ නායක සෝපිත නායක ස්වාමින් වහන්සේ දැක්කා මොන වගේ විනාශයක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි හිතුවා සෝපිත නායක ස්වාමින් වහන්සේ අද අපි අතර නැති වුණාට අඩුම ගානේ ඒ ඉල්ලීම ඒ කරගෙන ගිය ක්‍රියාදාමය මේ රටේම වැඩි ප්‍රමාණයක් මිනිස්සු එක්කහුණේ එකට අපි ඒ ටික ඉදිරියට ගෙනියන්න ඕනි කියලා. ඉතින් ඒ සඳහා අපි කණ්ඩායමක් හැටියට මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ දේශපාලන කරන කරපු නොකරන හැම දෙනාම අපි ආරාධනා කරනවා මේ සංවිධානයත් එක්ක එක්කහුවලා මේ රටේ වෙනසක් ඇති කරන්න.